අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සිත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවන පාර්ලිමේන්තු රැස්වේ නව කතානායක මහින්ද යාපා නියෝජ්‍ය කතානායක සීමලා පිටිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සභානායක ඇමති දිනේෂ් පාර්ලිමේන්තුව කල්තැබෙයි පළමු සැසිවාරය පස්වරු තුනට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සියලු දෙනාට ආදර්ශයක් දෙමින් බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට ආ මදුර පොලිය අනුපාත කිහිපයක් පහතට මහ බැංකුව නිවේදනය කරයි උකස් රන් අය පොලිය 10%යි ක්‍රෙඩිට් කාඩ් පොලිය 18%යි प्रथम नवदहने देशीय पुवत्त नवन पालिमेंतु अद उदयसन रसुना एहिदी नव पालिमेंतु ए कथानायक वरयालेस पालिमेंतु मंत्री महिंद अपाबेवर्धन महता तोरापत् करगेनु अतर विपक्ष नायक वरयालेस सजित प्रेमदास महता नम करनु लबुआ සුකිය පස්වනදා පැවති මහා මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් අද මෙලෙස නවවන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ සඳහා පැමිණියා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් රජයේ මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් වෙන්ම විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද 223 දෙනෙකු මෙලෙස නවවෙනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේ සඳහා සහභාගී වුණා පාර්ලිමේන්තු උදෑසන 9:30ට පමණ ආරම්භ වුණේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවීම සඳහා ප්‍රධාන වේත්‍රධාරී විසින් සෙන්කෝලය තැන්පත් කිරීමෙන් අනතුරුවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් නනතුරුව මහා මැතිවරණය සහ කරුණු රැසක් පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළා 2020 අගෝස්තු මාස 13 වැනි බ්‍රහස්පතින්දා අතිගරු ජනාධිපතිතුමා විසින් කරුණු ලබන ප්‍රකාශනයයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වන මම වර්ෂ 2020 අගෝස්තු මාස 20 වන දින පෙරවරු 9:30ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුවේ රැස්වීම ශාලාවේදී පාර්ලිමේන්තුව රැස්වන ලෙස කැඳවන බව මෙයින් දැනගත යුතුය අතිගරු ජනාධිපතිතුමාගේ අන පරිදි පීබී ජයසුන්දර ජනාධිපති ලේකම් අභිනව කතානායක ධුරය සඳහා පත්වන මන්ත්‍රීවරයා තෝරාපත් කර ගැනීම ඉන් අනතුරුව සිදු වුණා නව පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා කිරීම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කළා. එම යෝජනාව ස්ථිර කිරීම සිදු කළේ සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින්. වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙකුගේ නම් යෝජනා නොව අතර නිතරගෙන් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා කතානායකවරයා ලෙස තේරීපත් වුණා. අද දින වැඩගත්ම කාර්යය නව කතානායක තුමෙකු ඡන්දයෙන් තෝරාපත් කර ගැනීමයි. කතානායක තුමා වශයෙන් මන්ත්‍රී තුමෙකුගේ නමක් යෝජනා කරන ලෙස. ගරු මන්ත්‍රීතුමන්ලාගෙන් අවසරයි පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා බේවර්ධන මැතිතුමාගේ නම යෝජනා කිරීමට කැමැතියි. දැන් ඒ නම ස්ථීර කළ යුතුයි. පාර්ලිමේන්තුවේ කතානායක ධුරය සඳහා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් යෝජනා කරන ලද මහින්ද යාපා බේවර්ධන මැතිතුමාගේ නම මම ස්ථීර කරනවා. කතානායක තුමා ලෙස වෙනත් නාම යෝජනා ඉදිරිපත් වෙනවාද වෙනත් නාම යෝජනා ඉදිරිපත් නොවන බවයි පෙනී යන්නේ ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා නවවැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් යථා පරිදි ඡන්දයෙන් තෝරාපත් කර ගන්න ලැබූ බව මම මෙම සභාවට ප්‍රකාශ කර සිටිනෝ
නව කතානායකවරයා කතානායක අසුන වෙත කැඳවාගෙන යාම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මන්දුමණ්ඩාර මහතා විසින් මෙලෙස සිදු කළා. इन अनुतुर्व कथानायक वर्यास्य प्रतिच्छाव सभावटे दिरिपात कला गरु मंत्री वरुणी जनोहितरीतर सभावे कथानायक वर्यावशेन मातोरा पत्कर गनीम संबंधेन उब समट मागे स्तुतियम यास्ताविदी पिरनाम दैन माविसिन प्रतिज्ञादियम सिद्धु करन भाव में सभावट दन्नुन के मेंते अहिं दयापा बेवादन नेमति मम श्रीलंका प्रजातांत्रिक समाजवादी जनराजे आंडुंग व्यवस्थाव आरक्षा कुट अनुगमने करन भावटद ශ්‍රීලංකාවේ දේශයේ තුල වෙනම රජයක් පිහිටුවීමට කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුලදී හෝ හිම්පිටදී ආධාර දීම අනුබල දීම අනුග්‍රහය දැක්වීම මුදල් යෙදවීම ධෛර්යය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානීන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. කතානායක ධුරය බාර ගැනීමට අදාළ ලේඛන සඳහා අත්සන් තැබීමද පසුව සිදු වුණා. සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සාමූහික ප්‍රතිචාර සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ ලිපි ලේඛන සඳහා අත්සන් තැබීමයි මෙලෙස සිදුවන්නේ. मम श्रीलंका प्रजातांत्रिक समाजवादी जनरजे व्यवस्था आरक्षा कुट अनुगमने श्रीलंका देश विनम रजीटी धैर्य दीम हो देशना क्रीम नुकन बवट गौरव भगवान युक्त आंडु पक्षे नियोजने कर्मी अग्रामात्य महिंद राजपक्ष महता सभाव एमतीम इन अनतुरुव सिदुना तिगरु कथानायक तुमनी प्रथमेम श्रीलंका नववन पार्लिमेंतु अभिनव कथानायक वरया वशयेन तेरीपत् वीम पिलिबंदव ओबतुमाट अतिगरु जनाधिपतिमा राजे वेनुवेन अगे हृदयांगम सुभप्रदम मे अवस्थावेदी पिलिगन्नुनो मातर तेलिज्वल मध्य महाविद्यालय हा मातर राहुल विद्यालय अध्यापने लबा कोलंब विश्वविद्यालय उपाध्याय कोन ओबतुमा शासूतुने मे 18 वन दिन हकमन आसनी अतुमतिवरणी पार्लिमेंट पीवीसिया उत्तमी रटे तुंगन पुरुष पुरुषिया भवट पत्लाती भव उबट मम सी पत्ट कमती दकुन पलाती बिहुन कथानायक तुम्हें पत्तीम पी मंद नियतवाणी आडंबर तीन करु कथानायक तुम उबतुमाट ज्येष्ठे कोशे मे पार्लिमेंट संप्रदाय पीली बंद वगे मैं इट पलात्सभा महामति वर कोशे पलात्सभा पालने पीली बंद हों अवबोध तीन विविध शेष्ट्री अमात्य तंत्र राज्य पालन शेष्ट्री विशाल अद्यकी समूह गले वगेम उतमा कैबिनेट मंत्री वशे दीर्घ काल कटयत कर अद्यकी संभार समग पार्लिमेंट उबतुमा अपक्ष पार्टी आस्वाधीन कटयत कर अवश्य शक्ति धैर्य उबतुमाट तीन वाई प्रार्थना तुम्हारे स्तुति විපක්ෂයේ නියෝජනය කරමින් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අදහස් දැක්වීම සිදු කළා. Right honorable speaker sir, let me take this opportunity on behalf of සමගි ජනබලවේගයේ opposition to congratulate you on your unanimous election as a speaker of this house. You have acted with dignity, integrity and honor and we salute you. I congratulate you. ඉනනතුරුව සියලුම පක්ෂ නායකයන් අභිනව කතානායකවරයා වෙත සුබ පැතුමක් කර සිටියා. Honorable Mr. Speaker, to say a few words on this memorable occasion, I want to in the first instance convey to you on behalf of myself and the party I represent in Parliament, the Ilangai Thamizhai Katchi and the Tamil National Alliance, a warmest congratulations on your being elected to the exalted position of Speaker of this Honorable Assembly. Mr. Speaker, may I extend to you on behalf of the Sri Lanka Muslim Congress my warm congratulations and wishes for a well-deserved office. We have witnessed many of your predecessors bringing honor to this esteemed office. You are the custodian of the rights of this parliament and us members of this house. Garu kathanayakathumane pakshanayake kwasenu
හිටපු ජනාධිපතිවරයා වශයෙන් ඔබතුමාට මේ අවස්ථාවේ සුභපැතීම මගේ වගකීමක් සහ යුතුයකමක් ලෙසම සැලකෙනවා විශේෂයෙන්ම මේ රටේ යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේ කාර්යයේදී ගරු කතානායකතුමා මේ පාර්ලිමේන්තු ඉතාමත් උසස් ලෙස ප්‍රබුද්ධ ලෙස මෙහෙවන බව අප විශ්වාස කරනවා ඔබතුමාට විශේෂයෙන්ම දිගු කාලීනක දේශපාලන අධ්‍යක්ෂීන් භාවිතාවන් සහ මේ පාර්ලිමේන්තු තුල මන්ත්‍රීවරයෙක් ලෙස විශාල අධ්‍යක්ෂීම් සම්භාරයක් තිබෙන. ඒ නිසා අපි විශ්වාස කරන මේ පාර්ලිමේන්තුවේදී මෙම වගකීම දැරීම සඳහා සුදුසු කෙනෙක් අද මෙම පාර්ලිමේන්තුව විසින් සියලු මන්ත්‍රීවරුන්ගේ ඒකච්ඡන්දයෙන් තෝරාපත් කරගෙන තිබෙනවා. අපේ පාර්ශවයෙන් ඔබතුමාට සුභපැතුම් ඒ වගේම සත්‍ය හා ධෛර්ය ප්‍රාර්ථනා කරනවා. පසුගිය සමහර කාල තිබුණා මේ පාර්ලිමේන්තුවේ ක්‍රියාකලාපයේ පිළිබඳව මහ ජනතාව තුළ ඊතරම් ප්‍රසාදයක් නිර්මාණය නොවිච්ච ශබ්දයේ අනෝ තීර්ණ දීපු යුගයක් මේ පාර්ලිමේන්තුව පහු කර පැමිණ තිබුණා එවැනි අශෝභන තත්වයකට මේ පාර්ලිමේන්තුව පත් වෙන්නට නොදී අපේ රටේ පොදු ජනතාවට සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවට පාර්ලිමේන්තුව දෙස ඉතා ගෞරවයෙන් බැලිය හැකි වාතාවරණයක් ඇති කිරීම මම හිතනවා ඔබතුමාට පුළුවන් කාර්යභාරයක් මේ සිටින්නේ ශ්‍රී ලංකාවේ සමානුපාතික ක්‍රමයටදී බිහි වුණු දෙවැන්තම ආණ්ඩු පක්ෂයයි. එවැනි පාර්ලිමේන්තුවක් හික්මවා ගැනීමට ඔබතුමාට හැකියාව ලැබෙන්නේ දීර්ඝ කාලයක් පුරාවට ඔබතුමා හෘද සාක්ෂිට එක්ව කටයුතු කරමින් මේ සීළු මන්ත්‍රීවරුන්ගේ සිත් තුළ ඇති කරගත් ගෞරවය සහ ආදරය නිසා මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ප්‍රතිමූර්තිමත් කරන මේ රට මහා ඉදිරිපීමක් ගෙන යාමට හැකියාව ලැබෙන දේශජන අව්‍යවස්ථාවක් බිහි කර ගැනීමට ඔබතුමාගේ නායකත්වයට හැකි වේවායි ප්‍රාර්ථනා කරමින් අපේ කතාවක් තියෙනවා වැටයි නියරයි දෙකම තියෙන්නේ ගොයමේ ආරක්ෂාව. නමුත් වැටත් නියරත් ගොයන් කන්න පටන් ගත්තොත් මොනවා කාට කියන්නද කියලා කතාවකුත් තිබෙනවා. ඒ නිසා පසුගිය කාලයක් තිබුණා අපේ මේ වැටත් නියරත් දෙකම ගොයන් කන තත්වයට පත් වුණා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය මේවා නිගරු කරමින් කටයුතු සිදු වූ ඒ අතීතයෙන් වෙන් වෙලා අපට නැවතත් මේ රටට වගේම නිදාසක් පාර්ලිමේන්තුව තුලත් ඔබතුමාගේ මූලාශ්‍රයෙන් ලැබෙනවා ඇතයි විශ්වාස කරමින් නවවැනි අභිනව පාර්ලිමේන්තුවේ උත්තරීතර කථානායක දුරේට මා තෝරාපත් කර ගැනීම පිළිබඳව මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිමි. මාලද මෙම කථානායක දුරේ වෙනුවෙන් දැන් සුළු මොහොතකට පෙර මෙම ගරු සභාවේදී ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු සියලුම දේශපාලන පක්ෂ නායකයන් විසින් කරන ලද සුභාශිංසනයට මගේ හදපිරි කෘතඥතාවයේ පිරිනමන මෙම උත්තරීතර තනතුරේ ස්වාධීනත්වයේ මෙන්ම අපක්ෂපාතීත්වයේ ද අනාදී සුවිශේෂී ලක්ෂණ නිරන්තරයෙන් ආරක්ෂා කරමින් ඔබ සැම මෙලෙස මට භාර දුන් මේ භාර දුර වගකීම මාගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් අවංකව හා කාර්යක්ෂම ඉටු කිරීමට මම පුරුන්දු වෙමි. විවිධ වූ දේශපාලන විෂමතා හා නොගැලපීම් තාවකාලිකව පසෙකලා අපේ රටේ දැනට පවතින ජාතික අභියෝගයන්ට මුහුණ දීමට හැකිවන පරිදි ජනතාවගේ පරමාධිපත්‍යයේ සුරකින විවිධත්වයක් තුළ ඒකත්වයක් කරා පියව නංවන නවතාවෙන් හා යහ පැවැත්මින් යුතු සැබෑ ජනතාවාදී මන්ත්‍රී කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයේ නිරන්තරයෙන් සුරකීමට අපි අදිටන් කරගනිමු. නවවන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සිඹලපිටිය මහතාගේ නම යෝජනා කිරීම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදු කරනු ලැබුවා. කරු කතානායකතුමනි ප්‍රථමයෙන්ම ඔබතුමාට සුබපතනවා. නවවන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සිඹලපිටිය මැතිතුමා මේ අවස්ථාවේ මා යෝජනා කරනවා. ගරු කතානායකතුමනි මේ කළ යෝජනාව නියෝජ්‍ය කතානායකතුමා මා ස්ථිර කරනවා. වෙනත් කිසිදු මන්ත්‍රීවරයෙකුගේ නමක් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ඉදිරිපත් නොවූ අතර නියෝජ්‍ය කතානායකවරයා ලෙස රංජිත් සිඹලපිටිය මහතා තේරීපත් වුණා. වෙනත් නම් ඉදිරිපත් කිරීමට තිබේද? වෙනත් මන්ත්‍රීවරයෙකුගේ යෝජනාවී නොමැති හේයින් රංජිත් ගරු සංජිත් සිඹලපිටිය මහතා නවවැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවර වශයෙන් යථා ප්‍රතිචන්තයෙන් තෝරාපත් කර ගනු බව මම මේ සභාවට ප්‍රකාශ කර සිටිමි. ඉන් අනතුරුව නියෝජ්‍ය කාර්ක සභා සභාපතිවරයා ලෙස අංගජන් රාමනාදන් මහතාගේ නම යෝජනා කිරීම නිමල් සිරිපාල දසිල්වා මහතා සිදු කළා. ඔබතුමාට සුභපතන ගමම්ම කාර්ක නියෝජ්‍ය කාර්ක සභාපතිවරයා ලෙස අංගජන් රාමනාදන් මහතුමාගේ නම යෝජනා කර සිටිනවා. ඒ නම ගරු කතානායකතුමනි නම අපේ ස්ථිර කරනවා. එනත් නම් වෙනත් මන්ත්‍රීවරයෙකුගේ යෝජනා වී නොමැති හේයින් ගරු අංගජන් රාමනාදන් මහතා නවවැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාර්ක සභා සභාපතිවරයා වශයෙන් යථාපරී ඡන්දයෙන් තෝරාපත් කරන ලෙස මේ සභාවට ප්‍රකාශ කර සිටිමි. ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ සංදේශය පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමයි සිදු වුණේ. ජනාධිපතිවරයාගෙන් ලත් සංදේශය ශ්‍රී ලංකා නවවැනි පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කතානායකතුමනි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි පාර්ලිමේන්තුවේ පළමු වැනි රැස්වීම ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 32 4 සහ 33 යන ව්‍යවස්ථා යටතේ මා වෙත පැවරී ඇති අයිතිවාසිකම් හා බලතල ප්‍රකාර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි පාර්ලිමේන්තුවේ පළමු වැනි සභා වාර්ය 2020 අගෝස්තු මාසයේ 20 වෙනි දින පස්වර 3ට මගේ මුලසෙනින් යුතුව උත්සවාකාරයෙන් පැවැත්වෙන බවත් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මා විසින් කරනු ලබන බවත් මෙයින් දන්වන කැමැත්තෙමි. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ කැඳවීම නිවේදනය ගැසට් පත්‍රයේ පළ කර ඇති අතර එහි පිටපතක් ඔබගේ දැනගැනීම පිණිස මේට අමුණායෙමි. මේට විශ්වාසී ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා ජනාධිපති. සභානායක ධුරය සඳහා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පත් කෙරුණු අතර ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා අමාත්‍ය ජොන්සන් ප්‍රනන්දු මහතා පත් කෙරුණා. එම නිවේදන සභාවට ඉදිරිපත් කළේ කතානායක මහින්ද යාපාබේවර්ධන මහතා විසින්. නිවේදනය 9 වැනි අභිනව පාර්ලිමේන්තුව සඳහා සභානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දිනේෂ් ගුණවර්ධන මහතාද ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජොන්ස්ටන් ෆර්නාන්ඩෝ මහතාද පත් කරනු ලැබ ඇති බව දන්වන කැමැත්තෙමි. එමෙන්ම නවවන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම කතානායකවරයා විසින් සිදු කරනු ලැබුවා. නවවැනි අභිනව පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශවයේ නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සජිත් ප්‍රේමදාස මහතා මා විසින් පිළිගනු ලැබ ඇති බව මෙම සභාවට දන්වන කැමැත්තෙමි. අද දින දක්නට ලැබුණු සුවිශේෂී කරුණ වූයේ ඉතිහාසයේ ප්‍රථම වරට එක්සත් ජාතික පක්ෂ නියෝජනයක් නොමැතිව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමයි. එමෙන්ම අපේ ජනබල පක්ෂයේ නියෝජිතයෙකුද මෙතෙක් ජාතික ලැයිස්තුවේ නම් නොකිරීම නිසා අද දින එම පක්ෂයේ නියෝජනයක්ද පාර්ලිමේන්තුවේ දක්නට ලැබුණේ නැහැ. ඒ අනුව නවවන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ කටයුතු අවසන් වූ අතර එන අනතුරුව පාර්ලිමේන්තුව කල්තබර ලැබුවා. සභාවේ කටයුතු අද දින පස්වරු 3 දක්වා తాවකාලිකව අත්හිටවනු ලැබේ. ජලිත් පස්වරු 3ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාව රැස්වනවා. එහිදී ජනාධිපතිවරයා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීමට නියමිතයි. නවවන පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස පත් කෙරුණු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා පත් කෙරුණු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තු මංගල සභාවාරය ආරම්භ වීමට ප්‍රථම සිය දුරවල රාජකාරී කටයුතු ආරම්භ කළා. නවවන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ආරම්භ වීමට පෙර සභානායක ධුරය සඳහා පත් කෙරුණු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත් කෙරුණු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය ධුරයන්හි රාජකාරී කටයුතු ආරම්භ කළා. මෙරට පාර්ලිමේන්තුවේ 17 වන සභානායකවරයා වන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගැනීමේ අනතුරුව ආගමික වතාවත්හි නිරත වූ අතර පසුව තම කාර්යාලීය ලිපි ලේඛනවලට අත්සන් තබමින් සිය නිල කටයුතු ආරම්භ කළා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය වසරේ ජනවාරි 3 වනදා සිට මාර්තු 2 වනදා දක්වා සභානායකවරයා ලෙස කටයුතු කළ අතර ඊට පෙර 6 වන සහ 7 වන පාර්ලිමේන්තු තුලද ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස විශේෂ කාර්යභාරයක් ඉටු කළා. වත්මන් සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 1983 මැයි මාසයේදී පාර්ලිමේන්තුවට පිවිස කැබිනට් අමාත්‍ය දුර ඇතුළු රජයේ විවිධ වගකීම් රැසක් දැරූ පරිණත මන්ත්‍රීවරයෙක්. එමෙන්ම ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත් වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය වසරේ ජනවාරි මාස 3 වනදා සිට මාර්තු 2 වනදා දක්වා ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කර තිබෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට පිවිස ඇත්තේ 2000 වසරේදී. එතැන් සිට කැබිනට් අමාත්‍ය දුර ඇතුළු රජයේ වගකීම් රැසක් දැරූ පරිණත මන්ත්‍රීවරයෙක් වන හෙතෙම කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ ආදි ශිෂ්‍යෙක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක මන්ත්‍රී මදුර විතානගේ මහතා අද සිය මංගල පාර්ලිමේන්තු ගමන සඳහා බෝට්ටුවක් යොදාගෙන තිබෙනවා. රථවාහන තදබදය හමුවේ ජලාශ්‍රිත ප්‍රවාහන මාධ්‍ය ප්‍රචලිත කිරීම අරමුණු කරගනිමින් මෙලෙස බෝට්ටුව භාවිත කර පාර්ලිමේන්තුවට පැමිණි බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මදුර විතානගේ මහතා අද උදෑසන පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා පිටත් වුණා.
විශේෂත්වයේ සාමාන්‍යයෙන් සීලම දෙන පාර්ලිමේන්තු මාර්ගයේ භාවිතා කරමින් පාර්ලිමේන්තුවට පැමිණීමට කටයුතු කළත් මදුර විතානගේ මහතා සුඛෝපභෝගී මෝටර් රථය වෙනුවට බෝට්ටුවක් භාවිතා කරමින් පාර්ලිමේන්තුවට පැමිණීමට පිටත් වීමයි පාර්ලිමේන්තුවට බෝට්ටුවකින් මන්ත්‍රීවරයෙකු ගමන්ගත් ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වනවා මෙවර පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරුන් 81 දෙනෙකු තීරීපත්ව සිටින අතර මදුර විතානගේ මහතා ඉන් එක් අයෙක් ඔහු පවසන්නේ කොළඹ නගරය ආශ්‍රිත මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතින බවත් එය මග හරවා ගැනීම සඳහා ජල ආශ්‍රිත ප්‍රවාහන මාධ්‍ය කෙරෙහි ජනතාව උනන්දු කරලීමට මෙවැනි කටයුත්තක් කළ බවත් ඉදිරියේදී එය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවයි මෙතෙන්ද බෝට්ටුවකින් නැතුව මොකෙන්ද එන්න ඕන ජනාධිපතිතුමාට පිසිද්ධ වෙන්න අපි ආවද බෝට්ටුවේ ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන දැඩි වාහන තදබදයක් තියෙනවා ඒ වගේම ජනතාවට අපි මේ පහසුකම් පහුගිය කාලේ උදා කරත් ජනතාව ඉච්චර උනන්දු නැහැ මේකට හැබැයි ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ දැඩි වාහන තදබදයට කඩිනම් විසඳුමක් විදියට ශ්‍රී ලංකා නාවික හමුදා ඒ වගේම SLRDC ආයතනය පාදින් සංවර්ධන ආයතනය සංස්ථාව එකතු වෙලා සම්පූර්ණයෙන්ම කොළඹ නගරාශ්‍රිතව ජලය මූලික කරගත්ත මේ ප්‍රහාණ පද්ධතිය වැඩි දියුණු කරලා ඉතාමන කඩිනම් විසඳුමක් ලබා දෙන මේ දැඩි වාහන තත්ත්වය. රට තුල හිතාමතා විදුලි අර්බුදයක් නිර්මාණය කිරීමට ඇතැම් පාර්ශ්ව කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බඳුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා. ජනතාව ආණ්ඩුවට තුනෙන් දෙක දුන්නට අපිට දැන් කතා කරන්න වෙලා තියෙන්නේ කුප්පිලාම්පුව පත්තු කරගෙන. මේ ආණ්ඩුව දැන් මාස 8ක් 9ක් විතර මේ රට පාලනය කරා. අපේ රටේ විදුලි බල ඇමතිවරු එක දිගටම හිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු විදුලි බල ඇමතිවරු දැන් අවුරුදු 20කට වැඩිය අපිත් ආණ්ඩුවක් ඇදුවා ඒ ආණ්ඩුවෙත් ඇවිල්ලා වාඩි වෙච්ච මිනිහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිනිහා විදුලි බල ඇමතිකමයි හැබැයි මේ බලශක්ති අර්බුදයට පිළියම් හොයන්න බැරි වුණා අපේ රටට පුනර්ජනනීය බලශක්තිය ලේසියෙන්ම ලබා ගන්න පුළුවන් රටක් අපේ ගම්වල අහිංසක මිනිස්සුන්ගේ වහලේ සූර්ය කෝෂ පැනලා හයි කරනවා නම් මං හිතන්නේ ඒගොල්ලොන්ටත් ආදායමක් රටටත් ඒක ඉතාමත්ම හොඳයි පරිසරයටත් හොඳයි ලේසියෙන් ලබා ගන්න පුළුවන් බලශක්තිය අමතක කරලා විදුලි බල මණ්ඩලයේ ඉන්න ඇතම් ඉහළ නිලධාරීන්ගේ වමනාවටත් මේ රටේ මෙතෙක් හිටපු දේශපාලනඥයන්ගේ විදුලි බල ඇමතිවරුන්ගේ වමනාවටත් මේ කොහේ හරි ජෙනරේටර් වලින් කොමිස් පිට විදුලි බලය ගන්න ඕන නිසා තමයි මම හිතන්නේ මේ විදුලි අර්බුදයක් නිර්මාණය කරන්නේ හිතා මතා අපේ රටේ විදුලි අර්බුදයක් නිර්මාණය කරනවා කියන එක අපිට පේන්න තියෙනවා මේක විසඳන්න බැරුණා නම් මේ රටේ හිටපු ඇමතිවරුන්ට ජනාධිපතිවරුන්ට පාලකයන්ට ලැජ්ජ වෙන්න ඕන සියලු දෙනාම ඇමතිවරුන්ගේ අපලවේක හේතු වෙනවද මන් දන්නේ එහෙම නැත්නම් රටේ ජනතාවගේ අපලයකට මේ ඡන්දෙ තුනෙන් දෙක ආණ්ඩුවට දුන්නත් දන්නේ කොහොම නමුත් කුප්පිලාම්පු එළියෙන් මාධ්‍ය සාකච්ඡා තියන්න වෙච්ච තැනකට මේ රට අදපත් වෙලා තියෙනවා සියලුම රාජ්‍ය ආයතනවල සේවා එකම ස්ථානයකින් ලබා ගැනීමට දිස්ත්‍රික්ක 25 තුලම නවීන වෙළඳ සංවිධානය ව්‍යුහයක් ස්ථාපිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව වෙළඳ මාත්‍ය බඳුරුගුණ වර්ධන මහතා පවසනවා නාරාහෙම්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නාරාහෙම්පිට පිහිටි විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර එහිදී එම ආර්ථික මධ්‍යස්ථානයේ පැවති අඩුපාඩු පිළිබඳ අමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා. නාරායම්පිට ප්‍රදේශයේ තිබුණ වගුරු බිම් කොටසක් තමයි අපි විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කළේ මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව. එවිට එය සතුව තිබුණ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා විසින් දේපොළ වඩා සංවර්ධනය කරලා විශාල ප්‍රමාණයේ මහා පරිමාණ ප්‍රදර්ශනාගාරයක් හදලා තියෙනවා. ඇගේ ප්‍රදර්ශනාගාරයේ අද තිබෙන තත්වය තමයි සිදු පළදායී කටයුත්තකට යොදා නොගෙන වසා දමා තිබෙන තත්වයට පරිවර්තනය වෙලා තිබෙන. මේක ඌණ උපයෝජිත රාජ්‍ය සම්පත්. එනිසා අපි කල්පනා කරනවා ඉතාම කෙටි කාලයක් තුළදී රජයේ විකුණුම් කරන සියලුම ආයතන එක වහලයක් යටතට ගේන්න. රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව රජවාස යටතේ සියලුම රාජ්‍යාංශයේ යමක් අලෙවි කරන්න තියෙනවා නම් ඒ සියල්ල මේ ස්ථානයේ අලෙවි කිරීම සඳහා අපි පහසුකම් ලබා දෙනවා. ඔසුසලට බෙහෙත් අලෙවි කරන්න. ආයුර්වේද ඖෂධ සංස්ථාවට ආයුර්වේදයේ භාණ්ඩ අලෙවි කරන්න. කජු සංස්ථාවේ කජු අලෙවි කරන්න. දැව සංස්ථාවේ ගෘහ භාණ්ඩ අලෙවි කරන්න. සියලුම රාජ්‍ය ආයතනවල නිෂ්පාදන එකවහලයක් යටින් ගන්න පුළුවන් වෙන විදිහ අලුත් ක්‍රමවේදයක් අපි සකස් කරනවා. එහි පළවෙනි ක්‍රමය තමයි රජවාස එක නාරායම්පිට. ඊට පස්සේ අපි ලංකාවේ දිස්ත්‍රික්ක 25ෙම රාජ්‍ය ආයතන සියල්ලගේම සේවයේ එකවහලයක් යටින් ලබාගෙන යන්න පුළුවන් වෙන විදිහට අලුත් වෙළඳ සංවිධාන ව්‍යුහයක්
රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ අනාගතය මේවන විට අඳුරු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතා පවසනවා. කිරිබත්ගොඩ ප්‍රදේශයේදී මාධ්‍යවේදී අදහස් පළ කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දගිනවා තනතුරු බෙදා ගන්න බැරුව පක්ෂය ඇතුලේ අර්බුදයක් තියෙනවා කියලා අපිට පේනවා. ඒ අතරේම අපි දැක්කා සංඝයා වහන්සේලා මැතිවරණ ඉදිරිපත් වෙලා පක්ෂයෙන් එතනත් පැහැර ගැනීම සිද්ධ වෙනවා. ඒතකොට මේ වගේ දේවල් නෙමෙයි ජනතාව ඡන්දය දීලා බලාපොරොත්තු වෙන්නේ. ජනතාව ඡන්දයක් දීලා බලාපොරොත්තු වෙන්නේ ඔක්කොම එකතු වෙලා රට හදන්න. දැන් මේකේ ආරම්භයේම පැහැදිලි වෙනවා රට හැදීම නෙවෙයි න්‍යායපත්‍රයේ මේගොල්ලොන්ගේ පුද්ගලික සුඛ විහරණයට අදාළ වූ න්‍යායපත්‍රයක් තියෙන්නේ කියලා. අපි පාර්ලිමේන්තු ඇරිය එක්සත් ජාතික පාක්ෂිකයෝ තමයි. පක්ෂයේ නම සහ පක්ෂයේ නාම්පුවරුව නැතුවයි මේ අවස්ථාවේදී අපි එතනට යන්නේ. මොකද පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ එයා හැමදාම වැඩ කරේ අවුරුදු 25 30 වෙනා පක්ෂයේ විනාශ වෙන ආකාරයට. අවසානයේදී පක්ෂයේ සම්පූර්ණයෙන්ම විනාශයෙන් තන්ට එයා වැඩ කළා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අපි දකින්නේ. කවුරු ආවත් රට රඩක් වෙන්නේ නැහැ, පක්ෂ රඩක් වෙන්නේ නැහැ. අන්තිමේ සිරිකොතේ භූතය වෙලා ඉපදිලා ඉඳීවි. ඒරෙන් එක්සත් ජාතික පක්ෂයට ගැළවීමක් නැහැ මට පේන විදිහට. එතුමාට ඕන කොහොම හරි කළා ගැතුලේ භූතෙක් හරි වෙලා හැමදාම ජීවත් වෙන්න. තණ්හාව ඌට ගැළපෙන තනතුරක් නම් මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ දැන් නැහැ. රටේ විශාල ප්‍රශ්න ඇති වුණා එතුමාගේ පාලන කාලය තුළ. එතුමා ඉතාම අකාර්යක්ෂම පාලනය කරපු කෙනෙක් හැටියට ඉතිහාසගත වෙලා තියෙනවා. එතුමා කියලා තියෙනවා නිහඬව බලාගෙන ඉන්නවා කියලා. අග්‍රබල නෙලා ගන්න. බලමු කවදා නෙලා ගන්න කියලා. කොරෝනා වසංගත තත්ත්වයේ හමු වේ ජනතාවට සිදු වී ඇති ආර්ථික දුෂ්කරතා අවම කර ගැනීමේ අරමුණින් පොලි අනුපාත කිහිපයක් ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් පහත දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ක්‍රෙඩිට් කාඩ් සඳහා උපරිම ණය පොලිය 18%ක් දක්වා පහත හෙලීමට පියවරගෙන ඇති අතර මීට අමතරව රන් ණය අධිකාරම් පොලි අනුපාතය 10% දක්වාත් පෙර සැලසුම් කර බැංකු අයිරා ණය පොලි 18%කින්ද පහත දැමීමටයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ. එමෙන්ම නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 4.5% ලෙසත් නිත්‍ය ණය පහසුකම් අනුපාතය 5.5% ලෙසත් පවත්වාගෙන යාමට නියමිතයි. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 2% ලෙස පවත්වාගෙන යාමටද පියවරගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ඊයේ රැස් වූ මහ බැංකුව මුදල් මණ්ඩලය මෙම තීරණගෙන ඇති අතර වර්තමාන ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමටද තීරණය කර තිබෙනවා. ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයන් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.